ගයින් පැය පුවත් එසැනී නොබ වෙත රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. දැන් ලංකාවේ පාසල් තියෙන්නේ 10200. ඒතර 10200ක් පාසල් තියෙන රටේ, يعني සියලුම පාසල්. අත්‍තරම 10200 ඉන්නේ දැනට වහලා දාලා තියෙන ඉස්කෝලත් එක්ක. එතකොට 10200ක් පාසල් තියෙන රටේ පාසල් 10000කට ෆයිබර් ඔප්ටික් දුන්නා කියලා ජනාධිපතිතුමා කියනකොට කවුරුත් දන්නව ඒක සත්‍ය නෙමෙයි කියලා. ඊතර ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිතුමා අඩු ගානේ මේ ප්‍රකාශය කියවන්න කලින් ඒක කියවනකොට එතුමට මතක් වෙන්න එපැයි මේ රටේ කොච්චර පාසල් තියෙනවද 10000ක් නම් වෙන්න බෑ. සත්‍ය තත්ත්වය තමයි ලංකා ගවර්න්මන්ට් නෙට්වර්ක් LGN කියන ව්‍යාපෘති යටතේ යහපාලන රජයේ මෙරටේ රජයේ වැදගත් කාර්යාල සහ පාසල් විශාල ප්‍රමාණයකට ෆයිබර් ඔප්ටික් සම්බන්ධතා ලබා දීලා තියෙනවා. හැබැයි 10000කට නෙමෙයි. රටේ පාසල් වලින් තුනෙන් පංගුවටත් වඩා මේ ප්‍රමාණය අඩුයි. ඒක තමයි යථාර්ථය. ඒක සැහැන වියදමක් දරන්න ඕනේ. ඒ වගේම ෆයිබර් ඔප්ටික් සබඳතා ඈත ගම්වලට කෙරවල් වලට අරගෙන යන්න ඕනේ. අපි දන්නවා අද වෙනකොට අපි සැලකියුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත් ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ සිග්නල් නැති පළාත් තීරු. ඒ වගේම ෆයිබර් ඔප්ටික් ඇදපු නැති පළාත් තීරු. ඒ නිසා රජය සහ පෞද්ගලික ටෙලිකොමියුනිකේෂන් ආයතන එකතු වෙලා මේ ඉතිරි ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ නිසා අපි පිළිගන්නවා රටේ පාසල් වලින් තුනෙන් එකකට පමණයි අපිට ෆයිබර් ඔප්ටික් දෙන්න පුළුවන් උනේ. හැබැයි මතක තියාගන්න ෆයිබර් ඔප්ටික් එකම පාසලකටවත් නැති තැනක ඉඳලා තමයි ලංකා ගවර්න්මන්ට් නෙට්වර්ක් අපි ඇති කරලා යහපාලන රජය මෙරටේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙරටේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙරටේ සියලුම අමාත්‍යංශ මෙරටේ සියලුම ප්‍රධාන පරිපාලන ආයතන ඒ වගේම නාගරික ප්‍රදේශවල තියෙන පාසල් ඒ වගේම ගම්බද ප්‍රදේශවල තියෙන පාසල් සෑහෙන ප්‍රමාණයකට ෆයිබර් ඔප්ටික් සබඳතා දුන්නා. නමුත් පාසල් 10000කට ෆයිබර් ඔප්ටික් දුන්නා කියලා කියන්නේ සම්පූර්ණම වැරදි. දැන් ජනාධිපතිවරේ කතා කරනකොට 3-4 සැරයක් එතුමාගේ කාර්ය මණ්ඩලය විසින් මේ ෆැක්ට් චෙක් කියලා දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ මේවා සත්‍යද විය හැකිද කියන කාරණේ ජනාධිපතිවරයාටම සියලු දේ එකවර ග්‍රහණය කරගන්න බැරි නම් එහෙම වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ කාර්ය මණ්ඩලය මේ තොරතුරු වල සත්‍යතාවය පරීක්ෂා කරන්න ඕනේ. පාසල් 10200ක් විතර නම් මේ රටේ තියෙන සියලුම පාසල්. පාසල් 10000කට ෆයිබර් ඔප්ටික් දුන්නා කිව්වම මේක වෙන්න බෑනේ. ඉතින් ජනාධිපතිතුමා දැනුමත් හොන දුනුවත් බොරුවක් කිව්වා.